ස්කුල් ාර යටය වන්නද. ඒම නැත්තං චන්දරික කල්දාන්නද. ඒහින්න මේක හිතාමතාම කරපු දෙයක් දෝ කියලා අපිට සැකයක් මතු වෙලා තියෙනවා. විශේෂෙන්ම මේ ආ්ඩුඩට ඉල්ල ඉල්ලා සිට්නවා ඒක වෙනස් කරලා රට හරිමාර්ගයට ගන්න කියලා. ඒවගේම මම කතාගරන්නට කැමති මේ එක්ලස් පර්ල් නවකාව සම්බන්න්නේ. ඒක දුක්කිිත කතාව. විශේෂයෙන්ම මේ නැවේතිබුණු නයිට්‍රි කැසි ප්‍රමාණය නට්‍රි ැසිට්ටිකල් ලීක් වෙලා නැව ගිනිගන්න ත්තට පත් වුණ ැව ගිනිගත්තා. නැවේ මූලිකව අපිට ගිනිකන්නක බේකන්න තිබුණත් ගින්න නිවා දමන්න තිබුණත් ඒ අවස්ථාව දැිට කරගන්න පැරවුුණ. ඊට වස්සේ නැව සම්පූර්ණයෙන්ම ගිනිගෙන දැවුණා. මුළු රටම මේ ගැන ශෝකවලාතිබුණ. මුළ රටම මංහිතන ශක් පෙලා තිබුණන මේ නැව තින මේ කතහතාව සම්බන්නේ ඇති විශේෂෙන්ම අපි කියනවා. මේ නැව ඇත්තටම අනි රටවලන්නේ භාරගත්ත ැත්තේ . මුලින් මහන්්ෝන කටාරාජ්‍යයෙන් ඒවගේම ඉන්දියාවෙන් මේ නැව ඉල්ලීමක් කරලා තිබුණා. මේ නව එතන්ට ගෙනල්ලා ඒ බාලඋන්ටිට අයිම් කරලා ඊට පස්සේ ඒ න නවත් ස්ථයිතත්තයට පත් කරන්න කියෙෙන නමුත් ඒ ටව දෙකම මේ ප්‍රතික්ෂයප කරා ඒක ඉනුතුන් නැයි. ඒවගේ මේ ශ්‍රී ලංකාවේ තත්වයකෙන දැනගෙන හිටියද. ඒගේ මේ රටේ ඒ ආතනයේ නේජතවරයා තත්වයකෙන දැනක හිටියද. ප අපිට ඇත්ත කිවද නැවයිඉන්න ස්ටා්කට ඇත්ත කිවද. ඒගේ. නැවහා සම්බන්ධ කුමන්ත්‍රන ඇත මේක පපි පස දේශපාලඥයෝ ඉන්නවාද. ඒගේම වාසුදේව නායක්කාර අමාත්‍යවරයා. විශේෂයෙන්ම ප්‍රකාශ කරා මේ නැවං ොල් රෝලින්ක් රට ආදායමක්කෙනවා. අපිට වන්දියක්ක් කියෙනවා. ඒ වන්දියෙන් අපිට ගොඩක්දෙවල් කරන්න පුළුවන් කියලා. ඒක ඇන්නන්නේ මේ රටේතින ස්වාභාවවික සම්පත්. මේ රටේතින මස්ස සම්පත, රටේතින කොරල් පර සම්පත. ඒ ඉස්සරහට දාලා ඒ විනාශෙන්ද දීලා. මේක නැවේ නදි කුටිය ඩොල් කුට්ිය ගන්ට අපි ප්ලන් කරාද මේක ඇත්තරම ශෝක ජනක අවස්ථාව. ඒගේ මහාසංගරත්නය කදන ලිපානන් විශේෂණකිව මේ නැව පිබඳ පිටිපස කුමතන ඇතිනා කියල. ඒ කුමන්ත්‍රනය මොකදෙ ලි ැනන්න අපට දුුත්තර වව ආ්ඩු විේෂන් බැඳදිී සිත්වා මේ ත්තර බාද. ඒේගේම අපි දන්නවා ජාතයන්තර මුහුදේ අපි ගණදනු කරන අයවිත විිකිිනීම සම්න්ධය. චෝදනාවත්දාලා ඒ චෝතනාවට වරධකරුවෙච්ච, ඒ පුද්ගලයා මේ නැවේ වන්දිය ගණඩ මාන බලමින් ඉන්නවා කියලා. ඒ හින්දා ඒක පිටිපස කතාව ඇත්තද. ඒ අපට කියන්න ඒ රටට කියන්න. ඒගේම පරිසර වේදිනිය. ආචරය අජන්තතා පෙරා මහත්මිය විශේෂ තුමිය කිවේ මුතුතීරේ මස්ස සම්පතට ඒ වගේ කොරල් පල සම්පතට වෙන්ඩ යන විනාශය. ඒ වගේම දීවරජනතාව ඔවුන් කොරනවලින් බැටකමින් හිටි දැම්මොකද වෙලාදයන්නේ. ඒ මිනිසන්ට ලුටි කල්ලගන්න විදයක් න. ඒ මාල්ලුටි අල්ගන්න මාලුටික වෙලද පොලක්නෑ. ඒවගේම ජනතාවේ මාලු කන් අධිමති කරන ඒට පසේ මාල්ලුට ගෙදරකට කියීම විකුණන්ටබ වි වල්ලොලින්ගේන මලගේ නෙපා කියල ඒ තරන් ලොකු සමාජ අර්පද මේ දීර් ප්‍රජාව හරහාීව ප්‍රජාව සම්මාන්ධයෙන් පැනැකි ලති නමේ රටේ. ලක්ෂ කණනක්කින්න දීවර ජනතාව. ඒ වගේම රුචුව වක්‍රව මේ කර්මාන්තේ ඔස්සේ දිවි සරි කරගන්න මේ ජනතාව. අද ලොක වර්පුදයකට කබල ලිපට පත් වැටල දන. ති ඒෙන්න මට කියන්නරතිබෙන්නේ ආචාරය අජන්තතා පෙර හත්මිය කෙපුදීම තමයි. මේ රට විනාස කරන්න එපා. මේරට මේ අන්්ඩුව කරන්න පුළුවන්ද. මේ වැඩේ කරන්න පැරණ ජනාදපතිතුමන්නේ. අනිවාර්යම කරන්න එහම නැත්තං මේ රට විනාශ කරන්න ඇතුව මේක කරන්න පුළුවන්ගෙනකට බාරදීලා ඔබතුමාට එහට අයිමන්න කියනෙන තමයි. අපිට එතුමිය කිවවාගේ මටත් මේ වෙලාව ඔබතුමමාගේ ඉල්න්නනතිබෙෙන. ති විේශෂෙන්ම තව. විශේෂ කාරණාවක් කතා කරන්නට ඕනේ මේ පාස්කෘ ප්‍රහාාරය වරදකරුවන්ට දනුවන්දීම සම්බන්න්නේ. ති අපි දැක්කා මේ පාස්කෘ ප්‍රහාරයේ අද ඉන්න වින්දිතයන්ව විශේෂයෙන්ම මේ ආණ්ඩුව විහිල්ලුවකට අරන්තියනවා. මේ විහිළලුව අරන්දින තරම කොච්චර කියෙනවානම්. අද අති උතුම් කාදිින රංජි හිමිපානන්. විශේෂෙන්ම එතුමා විශේෂ ආණ්ඩුව රතුනිේදනයක් දුන්නා. පෙරේද. එතුමකිුව මේ ආණ්ඩුව මේ ප්‍රහාරය පිටි පස්සේ. විශේෂයෙන්ම කුමන්ත්‍රණ ඇතියනවා ඒගේම අතිසි දේශපාලන හස්තයක් මේක පි පස තිබුණොද කියලා උන්වහන්සර සැයි කිය කිව ඉතින් ඒහිද මේ රතු නිවදන දැන්ම අතරක ආඩුවට පුළුවන්. මේ අවස්ථාවේද ක්‍රියාත්මක වන්න. විශේෂයෙන්ම මෛත්‍රපාලය ජනනාතිපතිවරය. ඒගේම පොලිපතිවරය. ආරශ්ක ලේකම්වරය. ඒවගේම බුද්ධාංශ ප්‍රතාානය ඒගේ මේ කිසිම කෙනෙක් කතාම අත් අලකට අරගනෑ. ආණ්ඩු කල්මරමන්නඉන්න. ඒවගේම අනිත්්‍යකතමයි. ොිස් අමාත්‍යවරයක් කිව්වා. විශේෂෙන්ම නොවෆර් මවලී තෝරගණ තියවා කියලා මහ මොලකර විදේ. ඉති මහ මොලකරුවිදිට ෝොගත්ත මේ ආණ්ඩුව අප කාවකාවතාව තෝරගනීද දන්නන්නේනෑ. ඒහින්ද මට කියන්න තිනන්නේ මේ දැන් එන්නන්න මෙන්නන්නවා මේක විළුව බට පත්වෙෙලා ජනතාව අතර ලොකු අප කීර්තියක්. මේ ආණඩුව දැන් දිනෙන් දින දිනෙන් දින වර්ධනම පවතිනවා. ඒගේමිහන්නෝන මේ පස්කරල් ප්‍රහරය පිටිපාස හිටතිබුණු අපිට සැක සහිත. ජවනිකාටික නාටේ ඒ තිිච ජවනිකාටික විශේෂය නාල් කුමාර ගන්න කවද. හු පස්කු කොමිසට ෙන්න්නුව නැතිේැයි. ඕගන මර්ශණයක් කරන්න ඇත්තයයි. ඒවගේම ඩG නාලකද සිල්ව. හිටපු චස්ත මර්ධනය පිළිබඳව. හිටපු විමර්ෂන අංසේ හිට ප්‍රධානයක්. ඉති ඒ ඒ නාලක සිල්වා මහත්මයාව අද එතුමග ඩු ලට මොද වෙලාතියන්න එ එකතුමගැ න විමර්ශණන ලට මොද ලාති ඒගේම සහරාල්ල ගැන. සිල්ල තුම හිටේ එතුම සාහරන්නල වත්තන ගොටගන්න හිට. හෙම ඉදී එතුම බොරු චෝජනාවත්දාල ඇතුළට දැමද අපිට හැමදටම අපිට මේ අවස්ථාවද අවශ්‍යයි මේ නාට්‍ය පිටපතේ කියන අවස්ථාවන් කොයි වගේ ඒටි ද කොට සසද ලිට අප රහන්න තියෙන. ඒ වගේ ද දහට ඔක් තුම් බර්මාය නීති විරෝධ ආ්ු පෙරලයක් වු.ඒ ආඩු පෙරලිය දව වනෙ පස්ක පහරයට ඒකයි තර සම්න්ධය ති නද. ඒ වගේ ෙ ව ර ද නි රයේ. සම්බන්ධය කියලකිව්. දෙහිවර බෝම්බ කරුව හම්බෙන්ඩ ගියා කියලකිවවා. ඉතිං ඒ සොනික්්‍යයන්න කවද. මේ සම්බන්ධ මංහිතන්න කාාතින හිමපාණන් බවයේ ප්‍රශ්නර. ඉතින් ඒහිදදා ආන්්ඩෝඩ වගේ මත්්‍යයනවා මේ සම්බන්ධය ජනතාවට ඒ විමර්ශෂන කරලා ඒ තත්වය කියන්න. ඒගේම සාර ජෙස්මින් ඇය ජීවත්්‍යෙනවද මුලින්මකිවඇ ජීවත්්‍යනව කියලා ඊට පස්ේ පොලි සමමාත්‍යවරැක් වවා ඒගනැකයක්ත්වෙනවා කියලා. ප දැකන්න නේ තු ඒ ගන න කොමසමට කමසම න යාගේ සක්ක න ෙයි ඒහි ද ොරතුර මනාද. ඒහින් අපිේ ඒ සම්මන්ය ැකගන්න. ඒගේම හිටපු සD ප්‍රධාන. රැබ ැන හ තු මකරව විර්ශනලට මොකදුණේ. ඇතුම ඒ විමර්ශන කරවෙන් පස්සේ ඒ විමර්ශනනින් පස්සේ ස්සරහට විර්ශන ගියාද. ඒ විර්ශනල වත්ම ත්වය මොහද. ඒහිද අපිේ ේදව ැනගන්න න. ඒගේම ජනාතිපති කොමිසන් සබයි වාර්ථාව මේක කොුණු බක් කියර ගියාද. අර්ත නිර්දශ ක්‍රරාමකරුණයි. ඒවගේම අපරා විර්ශනයක් අවශය කියල ිල් මාශල් සරත්වන්ක මත්තුම ර්ිමන්තේ පකාශක ඉතිම අපරාධ විර්ශ පේනෙක් මානකන ඒවගේ නීතිපතිවරයයක්ත් කිවවා මේක සම්න්ධයෙන් පිටපස් ගුමද්‍රණය ඇතින කියල. ඒහිද ැන් එන්නන්න එ මේ ඇත්ත තත්වය මේක තියන ඇත්ත සිදුවීම එන්න එන්න එලියට එනවා. ඉති හින්ද මට පේන්නේ. ආ්ඩුව බලනමක යටගහන්න ඒ ආණ්ඩුව බලන්නේ ඇයි ආණ්ඩුවක යටගන්න බලන්නේ ඇයි මේක මොකක් ඇත්තනවතින පි පස න තත්වේ කිය ජනාවවිදරපියා අවදිය ඉන්න ඒ අපිට තොරතුර ැනගන්නට ඕනේ ොරතුර අපට කියන්න ආඩුුවම විශෂෙන් ඉල්ලි කරනවා. ඒගේ අන්තමටම මම කැමති ආණ්ඩුව පහුගේ දවසල කරපු දේවල් ටිකක් සම්බන්ධයෙන් කතා කරන්න. සෙල්ලම කතා කරන්න ඕන මේ සීි හොරකම් සීනි හොරකමේ හොරුට මොකදුණේ හොරුටික ඇල්ලුවද. ඒට විමර්ශණයක් යනවද. මංහිතන්න මංහිතන මේ පියුමි හන්සමාලිව ඉස හට දාලා ආණ්ඩුව මට පනවිදිර මේ දවසල මේ තින් ඔක්කම ජරාවටික පපපිසැත් යට දාාණඩ වගේ හදන්න එහෙම කරන්න එපා අපිට අමතකනෑ. අපි මේ කතා කරන්නේ ඒවගේම විශබෝල්තල්ගෙනාව. අවුරදවසල මිනිසු කෑබේ කැවුන් වෙනුවට වහ කෑවේ. පොකි සෙනුවට වහ කෑවේ. ඉතින් මේ ප්‍රවිතිාආයතිනය අධ්‍යක්ෂවරයක්ැකිව්වා. ඒ කාන්තාව කිව්වා මේක. ක් ක් තක හ කි . ඉති රීක්ෂ ල මොකද න මේ පිට ිට කියන්න රට කියන්න. ඒ ගේ හ ැ හර න් හ ැක් හොර ර මක ලා . අද මේ මහ ැං හොර මහැංක රු ඩ හෙළුව ඉන්න. මට ප න විදිහට. ඒහින් රුණ ල මේ පරික්ෂණ කට ස් රහට කෙන න්න. ඒගේ දැවන්ත පරස ශයක් න හක්. විනාශ කලා ඉති විනාශයට මොකද වනේ ඒවගේම මේවල පරික්ෂණ හැටකයාද ඒ හින්ද මේ සම්මන්ධයෙන් අපට ඒ තොරතුර ලබාගර අවශ්‍යය.ල talk aboutව reasonයින්මන්යි ප්‍රසිවිෝල්නෝැ පෝටන් යුතුස් මිනිස්ට මිනිස් නාමල් රාජපක්ෂ ගව ෑස ගව නිවපයින්මන් as digital technology and entrepreneurial de development first of all i want to ask this government i would like to ask what type of scientific appointment this is we have seen that government is talking about lot of lot about scientific appointments of the minister when it comes to ministerial portfolios what happened here what namal rajapaksha's background to give such appointment as additional appointment to current Minister portfolio that he is holding at the moment. If we speak about sports, we all know how bad we have done in Bangladesh. We have lost a bilateral tournament to Bangladesh for the first time in history. For the first time in history, we have never lost a bilateral series to Bangladesh, in, either in Sri Lanka, either in Bangladesh, anywhere in the world. So, what a shame. So, basically, I want to stress that wasn't that clear enough that namal rajapaksha already underperformed in his current appointment? and he was given the ministerial portfolio of sports and youth affairs. and at the moment, what, what he should have done was to focus more on his current appointment. and as the sports minister, we can see that country's most popular sport, that is cricket, at stake at the moment so he has to get it back, it back into order. so one person can do one thing. okay, so one, one person can do one thing. if namal rajapaksha is given a portfolio like uh, sports and he has underperformed on that and he has to come back on track and he has to perform on his current appointment. and what he is doing, he, has to, he can't focus on many subjects at any given time. so i think at the moment, it's a bit unfair that he has been given many tasks fulfill so, uh, so what happened to that uh, uh, so-called viyamgaal weren't there any possible any capable professionals who can undertake this new appointment as internal uh, development and uh, uh, this thing so i don't know why gotabe rajapaksha still keeping giving these portfolios to Nama Rajapaksha so there are many people who the gotabe rajapaksha also he's spoken about in his presidential campaign that there are a lot of people under viyadmagh who can take the challenges in the future. but that is not happening at the moment. so i want to remind him that he has given a lot of, lot of uh, promises to the country and still we can't see that he is fulfilling anything. and also, viyadmagh, tell us if that is uh, true. Oh, it, if that is a, something that misleading the people okay so we have to know that and finally I want this country to prosper and I will ask Mr. Gohabbe japakक्ष and his government you can fool people some but you can't fool people every time okay good night and thank youमेवाගේ वीडियो दिन पता नर ब अचन ले सब subscribeाइब कर